වැගම ශ්‍රී ලංකා මාතලේට දෙස් විදෙස් රැකියා අවස්ථා මාර්තු 22 23 එඩ්වඩ් ක්‍රීඩාංගණයේදී මම නීතිඥ සුමුදු කැකුලන්දල සභාපති එක්සත් ජාතික පක්ෂ තරුණ වෘත්තීය වේදීන්ගේ සංවිධානය සහ එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල සභික අද එක්සත් ජාතික පක්ෂයේ විදිහට අපි මේ මාධ්‍ය හමුව කැඳවුණු ලැබුවේ වර්තමාන තත්ත්වය පිළිබඳව ඔබට පැහැදිලි කිරීමක් කරන්න දේශපාලන කටයුතු සම්බන්ධයෙන් විශේෂයෙන් මද මතක් කරන්න ඕනේ අද ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ අපි දන්නවා කතානායකවරයාට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් විපක්ෂ විශේෂයෙන්ම සමගි ජන බලවේගයේ විසින් අද පාර්ලිමේන්තුව ඉදිරිපත් කරලා ඒක අද සහ හෙට දින විවාදයට ගැනීමට නියමිතව තියෙනවා විශේෂයෙන්ම ආණ්ඩුව නියෝජනය කරන පක්ෂයක් විදිහට එක්සත් ජාතික පක්ෂය මේ අවස්ථාවේදී කතානායකවරයාට සහයෝගය ලබා දීම සිදු කරනු ලබනවා විශේෂයෙන් මතක් කරන්න ඕනේ මේ විශ්වාසභංගයක් විපක්ෂයේ ගේන්නේ ඇයි කියන එක කාරණාව පිළිබඳව අපිට යම් ගැටලුවක් තියෙනවා මොකද කතානායකවරයා දවුන් ඔවුන් සඳහන් කරනවා මේ සමාජ ඔන්ලයින් සේෆ්ටි ඇක්ට් එක තිබුණු ආකාරය සම්බන්ධව සහ පොලිස්පතිවරයා පත් කිරීම සම්බන්ධ ව්‍යවස්ථාදායක සභාවේ කාර්යයන් සම්බන්ධව ගේ නමුත් අපි මෙතන දකින විශේෂම කාරණේ තමයි ව්‍යවස්ථාදායකෙන් වෙන්න ඕන ප්‍රබලම කාරණා තමයි මේ නීති සම්පාදනය කිරීමේ කාර්යය මේ සමාජයට අවශ්‍ය කරන මේ අර්බුදකාරී තත්ත්වයක් තිබිලා රට අර්බුදකාරී තත්ත්වයෙන් මුදා ගැනීම කරගෙන යද්දී විශේෂයෙන්ම නව පනත් 42 පසුගිය මාස 14ක තුල ගරු ජනාධිපතිතුමන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා තියෙනවා. ඉතින් පසුගිය දිනක තරුණ නීතිඥවරුන්ට තිබ්බ සම්මුලකදී ජනාධිපතිවරයා අපිට දැනුම් දීම් කරා තව 52ක් මට ගේන්න තියෙනවා කියලා. ඉතින් මේක මේ 52ක් ගේන්න අවශ්‍යයි මොකද මේ සියල්ලම ආර්ථික නවීකරණයට අදාළ අනපනක් තමයි මේ ගේන්නේ. ඉතින් මේ දේවල් කරන්න තමයි පාර්ලිමේන්තු කාලය මං හිතන්නේ 2020 පාර්ලිමේන්තු මේ මේ පවතින පාර්ලිමේන්තු පැවතුනාට පස්සේ මේ ජනතාව ජනවරමක් ලබා දීලා තියෙන 2025 වසර වෙනකම්ම ජනතාවට සුබදායි අනපනක් ගේන්න. පනත් සම්මත කරලා ඒ ජනතාවට අවශ්‍ය කරන පහසුකම් ලබා දීම සම්බන්ධයෙන් තමයි මේකේ තියෙන්නේ. ඒතකොට මූලිකවම පාර්ලිමේන්තුවක් විදිහට ව්‍යවස්ථාදායක කැප වෙන්න ඕන මේ කාර්යයට. එතකොට ඒ මේ අර්බුදයක් තිබිලා රට ගොඩ අරගෙන දැන් මේ මේ ආර්ථික අර්බුදයෙන් ඉස්සරහට ගෙනියන්න ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුව කටයුතු කරගෙන ඉද්දි එක පාඩම විපක්ෂයට අවශ්‍යතාවයක් මතුවලා තියෙනවා මේ විශ්වාසභංගයක් ගේන්න. අපි දන්නේ මේ අමාරුවෙන් ජීවත් වෙච්ච ජනතාවට මොන හරි කණ්ඩායමක් සහන ලබා දීලා ඒ ඔවුන්වත් ශක්තිමත් කරන අස්වැසුම වගේ ව්‍යාපෘති කරලා මේ රට ඉස්සරහට යද්දි දැන් අපි සමාජ මාධ්‍ය තුල දැක්ක සමෘද්ධියේ දුන්නේ ලක්ෂ 8යි අපි අපේ මේ අමතිවරුන් ප්‍රකාශපත් කරලා තිබ්බා මේ ලක්ෂ 24කට මේ මේක දිගු කරලා තිනවා ප්‍රමාණයකට ලබා දීලා තිනවා කියලා. හැබැයි ඔවුන් කොතනකවත් කතා කරන්නේ නැහැ. ඔවුන් කියන්නේ මේ සහන දීලා මේ පිරිසක් නඩත්තු කිරීමක් සමාද. හැබැයි අපි කතා කරන්නේ නැහැ මේ රටේ මේ ආර්ථික අර්බුදය හමු වෙන ජනතාවට කණ්ඩ බොණ්ඩ නැතුව මේ ඔවුන්ගේ ජීවිත රැකගන්න කරන සටනක් මේ තියෙන්නේ. මේක සමාජ ආරක්ෂණ ජාලය කියන එක මොන වෙලාවකවත් ඒ සමාජ මාධ්‍ය තුල හරි විපක්ෂේ හරි අහන පුද්ගලයෝ ඒ ගැන කතා කරන්නේ නැහැ. ඒ නිසා රජයක් විදිහට යුතුකමක් තියෙන මේ ජනතාව රැකගන්න ඒ අනුව තමයි මේ අස්වැසුම වැඩසටහන ක්‍රියාත්මක කරලා තියෙන්නේ. ඒ වැඩසටහන හරහා අපිට පුළුවන්කම තියෙන ආර්ථිකයේ අනුව ආර්ථිකයේ මේ ලොකුවීම හරහා ඒ සහන ලබා දීමේ හැකියාවක් පිළිබඳ අවස්ථාව ලැබෙන්නේ. ඒ වගේම කියන්න ඕනේ මේ පාර්ලිමේන්තුවට විශ්වාසභංග ගේන්නේ මේ රටේ ජනතාවට ඉඩම් අයිතිය ලබා දෙන මේ ආණ්ඩුව වැඩපිළිවෙලක් කරගෙන යන අවස්ථාවක. එතකොට ඔබ දන්නවා උරුමේ වැඩසටහන මේ වෙද්දි ක්‍රියාත්මක වෙනවා. ඒ හරහා ජනතාවට ලක්ෂ 20කට ආසන්න ප්‍රමාණයකට තමුන්ටම කියලා සින්නක් කර
ඉඩම් අයිතියක් ලැබෙන අවස්ථාවක් මේ අනුව කටයුතු කරමින් යනවා. ඒ වගේම රාජ්‍ය සේවකීන්ගේ වැටුප රුපියල් 10000කින් පමණ වැඩිවීමක් පසුගිය කාලයේ ගරු ජනාධිපතිතුමන්ගේ ඒ අයවැය මගින් යෝජනා මගින් දැන් ක්‍රියාත්මක වේගෙන යනවා. ඒ කටයුතු ඉෂ්ට සිද්ධ වෙනවා. ඒ වගේම ඔබ දකිනවා ඇති වර්තමානයේ මේ රට මේ ඩොලර් ආදායමක් උපයන්න ඕන රටක් සංචාරකයෝ මේ වසරේ මේ වෙදි ලක්ෂ 4කට වැඩි ප්‍රමාණයක් පැමිණලා තියෙනවා මේ වසරේ ආරම්භයේ ඉඳන්. එතකොට පහුගිය අවුරුදු 30ටම ගත්තාම වැඩිම සංචාරක ප්‍රමාණයක් ගෙන්නලා සංචාරක ආදායමක් ලබා ගන්න පුළුවන්කම මේ රජයට ගරු ජනාධිපතිතුමන් ඇතුළු රජයට හැකිය වෙලා තියෙනවා. ඒ නිසා ඒ වගේම කෘෂිකර්මය ගත්තාම ඒ පොහොර අවශ්‍ය කරන විදිහට සහන ලබා දීලා ඒ ගොවි ජනතාව රැකගැනීමේ වැඩ කටයුතු කරලා මේ රට කෘෂිකර්මයේ වශයෙන් හොඳ තැනකට ගේන්න මේ රජය දැන් කටයුතු යොදලා ඒ වැඩ කරගෙන යනවා. ඒ වගේම කියන්න ඕන ඉදිරියේදී කෘෂි නවීකරණ වැඩපිළිවෙලක් වගේම මේ ආර්ථික වෙනස්කම් කරන වැඩපිළිවෙලක් මේ රජය කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මෙන්න මේ වගේ හොඳ ගමනක් යන අවස්ථාවක තමයි විපක්ෂයේ විසින් පාර්ලිමේන්තුවට මේ විශ්වාස භංගයක් ගේන්නේ. මම ඔබට පැහැදිලි කිරීම කරේ මේ වගේ අවස්ථාවක විපක්ෂය කරන්න ඕන මේකද කියන එක. මේ එක අතකට දැන් අපි දැක්ක පහුගිය දිනක ජනාධිපතිතුමන් සඳහන් කරා IMF ඒ කියන්නේ ලෝක IMF එකත් එක්ක සාකච්ඡාවකට ආරාධනා කරා. මොකද අපේ පාර්ලිමේන්තුවේ හිටපු එක්සත් ජාතිපක්ෂයේ හිටපු දැන් වර්තමාන සමවිජ ජන බලවේගයේ ඉන්න හර්ෂද සිල්වා මන්ත්‍රීතුමත් එක්ක කරපු සාකච්ඡාවක ප්‍රතිඵලයක් විදිහට එතුමා ඉල්ලලා තිබ්බ විපක්ෂයටත් අවස්ථාව දෙන්න මේ IMF එකත් එක්ක සාකච්ඡා කරන්න මේ ණය ගිවන ආකාරයේ ප්‍රතිව්‍යුහගත කරන ඒ වැඩපිළිවෙළවල් පිළිබඳ සාකච්ඡා කරන්න අවස්ථාව දෙන්න කියලා. ඉතින් ජනාධිපතිවරයා අවස්ථාව ලබා දීමක් කරා. අපි දැක්කා පෞගී දිනේ ඒකට එන්න අවස්ථාව දුන්නේත් නැහැ. අපි දන්නවා සමගි ජන බලවේගයේ වුණත් මේ රටේ ආර්ථිකයට ශක්තියක් දෙන්න ඕනේ මේ ජනාධිපතිතුමන් ගෙනියන වැඩපිළිවෙලට සහය දෙන්න ඕනේ කියලා කියන මන්ත්‍රීවරුන් ඉන්නවා. ඒත් උන්ට පවා අවස්ථාව ලබා දෙන්නේ නැහැ. මම අපි දන්නේ නැහැ කවුද මේ න්‍යායපත්‍ර යට ඉන්නේ කියලා. ඒ සමහර විට සමගි ජන බලවේගයට දැන් ළඟදී පොහොට්ටුව නියෝජනය කරපු මන්ත්‍රීන් පිරිසක් ගිහිල්ලා තියෙනවා. එතකොට මම හිතනවා එම පක්ෂ නායකතුමන්ට සිද්ධ වෙනවා එම ඒ පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් කියන කාරණාත් පොහොට්ටුවේ හිටපු සභාපතිතුමත් ඔවුන් සමග සිටින්නේ ඔවුන්ගේ පක්ෂයේ ඉන්නේ. මම හිතන්නේ ඒ උපදේශන වලටත් ඔවුන්ට යටත් වෙන්න සිදු වෙනවා වෙන්න පුළුවන්. ඒ වහන්න සිද්ධ වෙනවා වෙන්න පුළුවන්. ඒ නිසා මේ එක්සත් ජාතික පක්ෂයේ පක්ෂ නායකයා විදිහට කටයුතු කරන ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්තුමා එක්සත් ජාතික පක්ෂිකයෙක් විදිහටත් මේ කැඳවන රැස්වීම වලට හිටපු එක්සත් ජාතික පාක්ෂික මන්ත්‍රීවරුන්ටත් යන්න බැරි තත්ත්වයක් තමයි අද පත් වෙලා තියෙන්නේ සමගි ජන බලවේගය තුල. මොකද පොහොට්ටුවෙන් ආපු මන්ත්‍රීවරු පිරිසක් තමයි අද ඔවුන්ට ඔවුන් කොහොමද කටයුතු කරන්න ඕනේ කියන එක පක්ෂ නායකයන්ට මම හිතන්නේ උපදෙස් අවවාද අනුශාසනා ලබා දෙන්නේ. එනිසා අපිට දැවැන්ත ප්‍රශ්නයක් තියෙන විපක්ෂය මේ වෙලේ කරන්නේ රටට අවශ්‍ය කරන කාර්යභාරයද කියලා. ඒත් ඔවුන් සාම්ප්‍රදායික විපක්ෂයක් විදිහට කටයුතු කරලා වෙන්න පුළුවන්. නමුත් අපි විශ්වාස කරන රට වැටිලා තියෙන තැනක ඉඳන් අලුත් ගමනක් යන්න හදද්දී විපක්ෂයේ උනත් රටට හිතකර ක්‍රියාමාර්ගවලට සහය ලබා දිය යුතුයි කියලා. ඒ වගේම මතක් කරන්න ඕනේ පහුගිය කාල පරිච්ඡේදය තුල මේ වගේම ඔය දැන් අද විපක්ෂයේ ගේන්න හදනවා වගේම විශ්වාස භංග හතරක් පමණ ගෙනල්ලා තිනවා. අපි දන්නවා මේ පැල්පොල මහත්මයාට නාවල පිටියේ තේරිපත්තුරු මන්ත්‍රීතුමාට, ඒ වගේම බාකිර් මාකර් මන්ත්‍රීතුමාට බේරු වලින් තේරිලාපත් වෙච්ච, ඉන්න අනතුරුව එම්.එච්. මොහමඩ් මැතිතුමාට කොළඹ තේරිලාපත් වෙච්ච මන්ත්‍රීතුමාටත්, ඔය වගේම විශ්වාස භංග යෝජනා ගෙනල්ලා තිබුණා මේ වකවානුවලදී. විශේෂයෙන්ම ප්‍රේමදාස මැතිතුමා ඉන්න වෙලේ ගෙනාපු, ජනාධිපතිතුමන් ඉන්න වෙලාවේ ගෙනාපු විශ්වාස භංග යෝජනා මේ කිසිවක් ජයග්‍රහණය කළ නැහැ. මොකද පවතින ආණ්ඩුවට විරුද්ධව තමයි මේ විශ්වාස භංග යෝජනා ගෙනල්ලා තිබුණේ. ඉතින් ඒ අනුව පැහැදිලි, ඕනම කෙනෙක්ට පැහැදිලි, මේ වගේ ආණ්ඩුවට බහුතරයක් තියෙන වෙලාවක විශ්වාස භංගයක් ගෙනාවාම මොකද්ද වෙන්නේ කියන එක. එක අතකට මම හිතන්නේ ආණ්ඩුව විදියට ආණ්ඩුවේ තියෙන ශක්තිමත් භාවය පෙන්වන්න අවස්ථාවක් විදියට අපිට මේ විවාදයේ සහ අනතුරු දින ඡන්ද විමසීම බලා ගන්න පුළුවන් වේවි.
ආණ්ඩුවකොච්චර ශක්තිමත්ද කියලා විපක්ෂය මයිදන විපක්ෂ නායකතුමා විශාල සහයෝගයක් ආණ්ඩුවට ලබා දීමක් කරනවා ආණ්ඩුව ශක්තිමත් කියලා මේ රටට පෙන්නන්නත් ඒ වගේම ජාත්‍යන්තරයට පෙන්නන්න ගරු ජනාධිපතිතුමන් ගෙනියන වැඩපිළිවෙල සහ මේ ආණ්ඩුවේ ශක්තිමත්භාවය පිළිබඳව ඒ වගේම ඒ ආකාරයට මම හිතනවා මේ මේ අවස්ථාවේ ගෙන විශ්වාස භංගයත් ජයග්‍රහණය කිරීමට හැකියාවක් ලැබෙන එකක් නැහැ විපක්ෂයට ඒ අනුව නිෂ්පල කාරණාවක් විදිහට තමයි අපි දකින්නේ මේ පාර්ලිමේන්තුවේ මීට වඩා වැඩ ගන්න තියෙනවා මේ වගේ යෝජනා වලට කාලය විඩංගු කර යුත්තේ කියන එක තමයි අපේ පෞද්ගලික අදහස වෙන්නේ විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ අපි දැන් වර්තමාන එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන කටයුතු සම්බන්ධව වර්තමානයේ ගරු ජනාධිපතිතුමන් සහ එක්සත් ජාතික පක්ෂය තීරණය කළා තියෙනවා ඉදිරි මැතිවරණ වලට මුහුණ දීම සඳහා ඒ සම්බන්ධව වැඩපිළිවෙල මේ වෙද්දී ආරම්භ කරලා තිනවා අපේ ගරු ජනාධිපතිතුමන්ගේ මූලික අරමුණ වෙලා තිබ්බේ මේ රට ගොඩනැගීම පළවෙනි කාරණේ විදියට ඉඳ අනතුරුව තමයි වර්තමානයේ තුමා එක්සත් ජාතික පක්ෂ ගොඩනැගීමේ කටයුතු පිළිබඳවත් මේ වෙන විට අපිට උපදෙස් ලබා දීමක් සිදු කරලා තිනවා ඒ අනුව පළමු වතාවට අපි පහුගිය දිනක කුලියපිටිය ගරු අකිල විරාජකාරී සම්මැතිතුමාගේ ඒ සංවිධාන ශක්තියෙන් එක්සත් ජාතික පක්ෂයේ පළවෙනි ජන රැලිය ගරු ජනාධිපතිතුමන් ප්‍රථම වතාවට වේදිකාවට ඇවිල්ලා කරපු එක ආරම්භ කරා ඒ අනුව එක්සත් ජාතික පක්ෂ ඉදිරියටත් මේ ඉදිරි මැතිවරණ ඉලක්ක කරගනිමින් කරන වැඩපිළිවෙල කරගෙන යනවා ඒ නිසා ජනාධිපතිතුමන් එතෙන්දී ආරාධනා කරා විවෘතව එක්සත් ජාතික පක්ෂයත් එක්ක හිටපු සියලුම දෙනාට නැවත එක්සත් ජාතික පක්ෂයට එන්න කියලා අමාරු වෙලේ 2020 එක්සත් ජාතික පක්ෂ ප්‍රතිපත්තියත් එක්ක ඒ ප්‍රතිපත්ති ප්‍රකාශනයත් එක්ක හිටගත්තු එක්සත් ජාතික පක්ෂිකින් වගේම පක්ෂය බෙදිලා තිබුණු වෙලාවේ සමගි ජන බලවේගයට ගිය සහ චන්දපොලට එන්න බැරි වෙච්ච එක්සත් ජාතික පක්ෂය කියන මේ පාර්ශව සියල්ලටම ගරු ජනාධිපතිතුමා ඉතාම සුහදව ආරාධනා කරනු ලැබුවා එක්සත් ජාතික පක්ෂයේ දොරවල් විවෘතයි නැවත ශක්තිමත් එක්සත් ජාතික පක්ෂයක් බිහි කරන්න ඒ වගේම මතක් කරන්න ඕනේ සියලුම එක්සත් ජාතික පාක්ෂිකයින්ද මේ රටේ ඉන්න අද පත් වෙලා ඉන්නේ එක්සත් ජාතික පක්ෂයට ලැබුණු ඡන්ද වලින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් බවට පත් වෙච්ච එක්සත් ජාතික පක්ෂේ නායකතුමා තමයි ගරු ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කරන්නේ ඒ නිසා සියලුම එක්සත් ජාතික පාක්ෂිකයින්ගේ යුතුකමක් තියෙනවා එක්සත් ජාතික පක්ෂයේ වටා එකතු වෙලා දැවැන්ත ශක්තිමත් පක්ෂයක් ගොඩනගන්න ඒ නිසා සියලු දෙනාටම නැවත වරක් අපි ආරාධනා කර සිටිනවා මොකද අපි පෞද්ගලිකව තරුණ කණ්ඩායම් සමග සාකච්ඡා කරද්දී වුණ අපිත් එක්ක එකට එක්සත් ජාතික පක්ෂයේ අපි යොවුන් පෙරමුණ ඉන්න අවස්ථාවේ පවා එකට කටයුතු කරපු පිරිස් ඉන්නවා වුණ එක්ක අපි කතා කරාම වුණ කියන්නේ ඔව් සමගි ජන බලවේගයට අද ගිහිල්ලා හිටපු ඒ තරුණ කණ්ඩායම් සියල්ල අපිත් එක්ක කතා කරනවා අපි නැවත එක්සත් ජාතික පක්ෂයත් එක්ක එකතු වෙන්න ඕනේ අපි දැවැන්ත එක්සත් ජාතික පක්ෂයක් නිර්මාණය කරන්න ඕනේ මොකද මේ රට යන ආර්ථික වැඩපිළිවෙලත් එක්සත් ජාතික පක්ෂය විශ්වාස කරන ආර්ථික වැඩපිළිවෙල මේ ආර්ථික චින්තනය තුල තමයි අපේ නායකතුමන් ඩී.එස්. සේනානායක මැතිතුමන් ඇතුළු එක්සත් ජාතික පක්ෂ නායකයින් ඉදිරියට ගෙන ආපු වැඩපිළිවෙල තමයි අපි මේ කරගෙන යන්නේ එක්සත් ජාතික පක්ෂයේ කාලීන විදිහට නවීකරණය කළ නිසා අපි දන්නවා සමගි ජන බලවේගයේ ඉන්න විශාල මන්ත්‍රීවරුන් සංඛ්‍යාවක් ගරු ජනාධිපතිතුමන්ගේ මේ ආර්ථික වැඩපිළිවෙල සහ රට ඉදිරියට ගෙන යාම පිළිබඳ හොඳ ප්‍රසාදයක් තිබෙනවා කැමැත්තෙන් සිටිනවා ඔවුන් ඇතුළු සමස්ත සමගි ජන බලවේගයේ ඉන්න එක්සත් ජාතික පාක්ෂිකයින්ට අපි ආරාධනා කරනවා නැවත එක්සත් ජාතික පක්ෂයත් එක්ක සම්බන්ධ වෙන්න මේ මහගෙදර එක්සත් ජාතික පක්ෂය ඔවුන්ට විවෘතයි එතුමත් එක්ක වැඩ කරලා ඉදිරි ජනාධිපතිවරණයේදී ඉදිරි මැතිවරණවලදී එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරන්නට මේ මහගෙදරට පැමිණෙන්න කියලා අපි ආරාධනා කරමින් මේ අවස්ථාව මම අවසන් කරනවා සියලු දෙනාටම ස්තුතියි